ఎవరు జాయిన్ అయ్యారు అంటే ఎవరన్నా జాయిన్ అయ్యారు.
එතකොට මේ පොඩක් වෙලා ගියා මේ දේශගුණික සීන් එක දිනන නේද මාතරය ඒකදා මේ පොඩක් වෙලා ගියා වැඩි පටගෙන හරි පොඩම මට කියන්න මම ඔයාලට සද්ද ඇහෙනවද මම කියන ප්‍රශ්නෙට කියලා පොඩක් කියන්න මාව පේනවද වෝල්ට් එක පේනවද කියන්න අර මේ සද්ද ඇහෙනවද අම්මට ඔකට කියන්න කමෙන්ට් සෙක්ෂන් එකට අනුප්පන්න කමෙන්ට් එකට मंगेट उपरी ඉගෙන මෙන්න ලයිව් වලට සෙට් වෙනා වගේ එහෙම ආතල්ලා එනවා සෙට් වෙන්නේ බවම එනවා අතුන්දලා යන්නේ කිසි තේරුමක් නැහැ මේකෙන් වැඩ කරන්න ඕන පොඩක් වැඩ කරොත් ඔයාලා ඉඳලා ලොකුතරකට යන්න පුළුවන් වෙයි හරිද එතකොට මේකම මම අදට පාඩම් 6ක් 7ක් සෙට් කරගෙන ඉන්නවා ඒ 6 7 ලොයිට් කරනවා කරන්න මෙහෙමයි පාඩමකට අදාළ අදාළම තීරණ ටික සද්දයෙන් හිතන්නත් බා වැඩේ විතරක් පොළොවේ තියාගෙන ඉන්න මොනවයි තේරෙන්නේ නැත්තම් තේරෙන්නේ නැත්තම් පොඩ්ඩක් කියන්නේ දොර මගේ බලලා ඉස්සෙල්ලා දෙන්නා හරි ඊළඟට පොඩ්ඩක් අසුරුවෙන් ඉන්නවා ඒ නිසා මේ පොලිස් එක පොඩ්ඩක් හැදින්න තුන යනවා ටික වෙලා හරි ඒ නිසා මේ මොනවාම කරන්න පොඩ්ඩක් කියන්න සීම් එකක් සෙට් කරන්න ඉස්සරහට හරි ඉස්සලා මම කරනවා කියන්නේ අසමානතාව එතකොට ඒක අපි එතකොට මෙන්න මේ අසමානතාවන් ඔයාලගේ එක්සෑම් එකේ එන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා පළවෙනි ආකාරය දෙවෙනි ආකාරය හරිද පළවෙනි ආකාරය දෙවෙනි ආකාරය හරිද ආකාර දෙකක් තියෙනවා ඒ කියන්නේ අසමානතාවලින් එන්නේ පිටිපස්සෙන් ඔය පිටිපස්සෙන් කැරි දෙක කරගෙනම පළවෙනි ආකාරයම විසඳන්නේ විසඳන්නේ දෙවෙනි එක
ලකුණු කරන්න දෙනවා. හරිද? ලකුණු කරන්න දෙනවා. ලකුණු කරන්න කියන්නේ දක්වන්නේ කියන එක නම. හරිද? දක්වන්න දෙනවා. වද අසමානතාවය ඉන්න බලන ආකාර දෙකයි කෙටි වශයෙන් දැක්ක. විස්තර දෙනවා ලකුණු කරන්න දෙනවා. එතකොට සමාන කියයි අසමානතාව වුණේ නැහැ කියලා. අසමානතාව සිලබස් එකේ නැහැ කියලා. කියන්නද මේ පාස් සිලබස් එකේ අයින් කරාට එන්න බැරි ගමන් නැහැ. ආවත් එහෙම ලියන්න බැරි ගමන්. එතකොට වෙන කට්ටිය අපිට කියන්න බෑ මේ සිලබස් එකේ තිබෙන දේවල් තාම තියෙන්නේ බයලා යන්න බැරි ඒ නිසා එන්න පුළුවන් නරකම දෙයක් ලෑස්ති වෙන්න. එතකොට හොඳ විදියක් ආවත් අවුලක් නැහැ නරක විදියක් ආවත් අවුලක් නැහැ. එතකොට මේක තමයි එන්න පුළුවන් විදිහ අසමානක. දැන් යමු ගන්න ඕන. පළවෙනි सामान्य ඕක මාරණයක පාඩම් කිහිපයකට ඔක රැදක්. ඒක මතක තියාගන්න ඒක ලාවු මම කියන්නේ. ධන එකක් එහාට යද්දී ලැබෙනවා, දෙන එකක් ධනෙම, කුළු දෙීමක් දෙීමක් කරනවා, දෙදීම කුළු දෙීමක්. අසමානතාවලක අසමානතාවල කියන්නේ ලකුණු හතර. එක්කෝ මේක තියෙනවා, එක්කෝ මේක තියෙනවා, එක්කෝ මේක තියෙනවා, එක්කෝ මේක තියෙනවා. අද තියෙන්නේ ලකුණු හතරයි. මොකද මේක 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 මේ. ඔය හතර විතරයි තියෙන්නේ. හරිද? තවරිස් මින්නේ අද මෙන්න තවත් එක. ඔයාට විසඳන්න කියලා දෙන්නේ මෙන්න මේ වගේ ගණන්. හරිද? මෙන්න මේ වගේ ගණන් දෙනවා. පළවෙනි එක. x ධන එක 5. විසඳන්න කියලා දෙනවා. හරිද? විසඳන්න කියලා දෙනවා. ඔයා ඉස්සරම දැනගෙන ඉන්න ඕන විසඳන්න කියන්නේ තේරෙන්නේ හරි විසඳන්න කියන්නේ දන්නේ නැති පදයේ අගය හොයන්න කියන එක ඒක තමයි විසඳන්න කියන්නේ තේරෙන්නේ එතකොට මට මතක් වෙන ඒවා මම කියලා දාන්න ඕනද මේ දැන් සමාරූපයේ කියලා ඇවිල්ලා ඉන්න රැතිනේ දුරකට ඒතකොට යාළුවෝ දැනගදි මේ ඇයි මෙච්චර පොඩි ගණන් හදන්නේ ඉස්සෙල්ලම يعني ඔබනම් හදන්න ඕන ඔක්කොම හරි මේක මතක් වුණා. එහෙනම් තේරෙන්නේ කියලා දෙනවා නම් පොඩි ගන්න දැන් දුන්නු. එහෙනම් මේකෙන් පටන්නේ කියලා දෙන්නේ නැහැ. ඒ නිසා එහෙමයි ඒ වෙලාව දහන්න නැතුවලා ඔබ වෙලාව හරකට කිසිම ගැසෙන්නේ නැහැ. මුලේ දැන් ආරම්භ කර පාඩු කරලා. එතකොට මේක ඉඳන් ඉස්සලම පටන් ගන්න x තනියම. හරිද? x තනියම. x මෙන්න මේ ලකුණ දාලා පහ ධන එකක් එහාට යද්දී මෙන්න එකක් තියෙනවා. x හතරක් තියෙනවා. හරිද? ඒ කියන්නේ විසඳන්න කියන එකේ තේරුම තමයි ධන්නේ පදේ තනි කරන්න ඕන. තනි කරද්දී ධන එකක් එහාට යද්දී වෙන වෙනවා. ඒ ඉඳන් වෙන වෙනවා. ඒක ලකුණ වෙනස් වෙන්නේ නැහැ. ලකුණේ හිමුනම තමයි. හරිද? ලකුණේ හිමුනම තමයි. हम बाद में भी ये प्रश्न होते ඊළඟට එතකොට අපි ඉස්සෙල්ලාම හදුවා මේ ගන්න.
මේකද කරේ ධනයේ හරලා දාපු එක. ධනයේ හරලා දාද්දී වෙන එකක් වෙනවා. එතකොට හතරක් කියලා එනවා. හරිද? ඊළඟ ගාන y ඍණ එක්කද? ධනයේ y හරිද? හරි. ලකුණ එහෙමයි. ඍණයක එහාට යද්දී මේ තියෙන එක ළඟට එන්නේ මේ ඍණයක එහාට යද්දී ධනයේ වැටෙනවා. එතකොට y මෙන්න මේ ලකුණ දෙක. ලකුණ වෙනස් වෙන්නේ නැහැ බය වෙන්නේවා එතන ලකුණ වෙනස් වෙන තරම් එනවා. එතනදි මම කියන්නේ මොකද මොන වෙනස් වෙන්නේ. ඊළඟට x දෙලීම දෙක එක කරන්න තියෙන එකම දේ හරිද කරන්න තියෙන එකම දේ x දෙකත් එක්ක බෙදিলা නැතිනම් බෙදিলা නැතිනම් බෙදීමයි කරන්න දෙවත්තන උඩ කියවීම දානවා දාද්දි දෙකෙන් කුණ කරන්නේ ඇයි දෙකෙන් කුණ කරන්නේ එකෙන් කුණ කරන්නේ නැහැ එහෙම නැහැ ඇයි x එක්ක තියෙන සමුණකෙන් තමයි දෙපැත්තම කුණ කරන්නේ එතකොට මේකෙන් මේක කියලා x වෙනවා දෙක ඊළඟට y දෙදීම 3 වින එකට හරිද කරන්න තියෙන එකම දේ හරිද දෙපැත්තම දෙකෙන් කුණ කරනවා එතකොට 3ට 3 ගැපිලා y වෙනවා y වෙනවා වින 3ක් කියන්නේ කොහොමද වින 3ක් ආවෝ සමහර උන්ට ප්‍රශ්නයක් ඇති සමහර උන්ට ප්‍රශ්නයක් නැතුව ඇති ප්‍රශ්න දිරයට මම කියන්නේ ධනපදයකුයි ඍණපදයකුයි ගුණ කරලා ධනපදයකුයි ඍණපදයකුයි ගුණ කරලා අවසාන උත්තරේ ඉන්නවා තුන් වතාවක් එක තුන් කියලා වැටෙනවා ලකුණ මාරුයි හරිද එතකොට ඔය ගාන අතර චුට්ටක් බලලා හරිද සමාන්තරය කියලා වෙනම ලොකු පරාසයක් තියෙනවා
ඒකන දලයි දෙකක් අන්තිම සෙමිනාර් එකේදී මම ඔයාලට දෙන්නවා හරිද මේ එතකම් ඔලර් සිලබස් එක පුඩ්ඩක් නේ හොර මේක තමයි සීන් අර ඊළඟේ ඊළඟේ කරා ඍණ දෙකක් කියන්නේ හරිද හතර දැන් x හොයන්න නම් x එක ඍණ දෙක x එක ඍණ දෙක ගුණ වෙලා තමයි තියෙන්නේ ගුණ කිරීම අයින් කරන්න ඕනේ කියනවා බෙදීමක් දානවා හරි බෙදන්න ඕනේ හතරෙන් දෙකේ ඍණ දෙක හරි තවද මේ ඍණ දෙක කැපිලා x එනවා x එනවා හතර දෙකෙන් බෙදපුවාම දෙකයි හතර දෙකෙන් බෙදපුවාම දෙකයි ධනයි ඍණයි ධනයි ඍණයි දෙදුවක් ඍණ ගුණ කරත් ඒකයි හරිද ඊළඟට උදාර මතකද කියන්නේ උදාර මතකද කියන්නේ අසමානතාවය අසමානතාවය හරිද අසමානතාවය ඍණ ලකුණකින් බෙදුවොත් ඍණ ලකුණකින් බෙදුවොත් අසමානතාවය ඍණ ලකුණකින් බෙදුවොත් අසමානතා ලකුණ මාරෙනවා ඒ කියන්නේ බෙදෙන සංඛ්‍යාව ඍණුනොත් මේ ලකුණ එහෙම් පිළිම මාරු වෙනවා. එතනදී විතරයි ලකුණ මාරු වෙන්නේ. හරිද? මොකද තියෙන්නේ අසමානතාවය ඍණයකින් බෙදෙන්න ඕන. හරිද? ඍණයකින් ගුණකත් නැහැ. එහෙම නැහැ. ඍණයකට එක ඒ වෙනවා. හරිද? ඍණයකින් බෙදුවොත් විතරයි. බෙදුවොත් එහෙම තමයි. හරිද? ඔබ සුට්ටක් බලන්න එක ලොකු අදගත්තමක් තියෙනවා. හරිද? ඊට පස්සේ ඔබ බලන්න මේක හරි එතකොට අසමානතාවයක ලකුණු මාරු වෙන්නේ හැම වෙලාවෙම ඍණ සංඛ්‍යාවකින් බෙදුව විතරමයි ಗುಣ වුණත් ලකුණු මාරු වෙන්නේ නැහැ එකතු කරලත් ලකුණු මාරු වෙන්නේ නැහැ ඒක පොත් වෙන්නේ නැහැ ඍණයකින් බෙදුවා කියලා ඕකම ගොඩක් කිව්වේ ගොඩක් වැඩගත් ඉන්න ඔයාලා ඒවල නැත්ස වගේ කරොත් හරිද ඔබ ලොකුවටම වැඩගත්තේ මේක හදන්න කියලා කිව්වා මම මෙතන හදන්නා ඉන්න දෙකයි x තුන අඩු කිලිමයි අඩු කිලිම වෙන්නේ ධනයක විහාතයදී ඉනේක වෙනවා ඍණ දෙකයි x දෙකයි හරිද එතකොට ඍණ දෙකයි x දෙකයි බෙදන්න ඕන ඍණ දෙකේ බෙදන්න ඕන ඍණ දෙකේ එතකොට මේකට මේ කැපිලා x ලකුණ මාරු වෙනවා හේතුව ඍණ බෙදලා තියලා දෙකට දෙකේව එකයි ධනයි ඍණයි ඍණ දෙක එතකොට පොඩක් අරගෙන පොඩාර සබ්ජෙක්ට් එක පොඩක් දන්න කෙනෙක් කියයි අයියේ මෙතන ලකුණ මාරනවා කියලා මම පිළිගන්නවා ඔව් හැබැයි මේ ඉන පොලිම් බෙදartifactId මාරෙන්නේ නැද්ද හරිද මෙතන ඉනවලු බෙදartifactId මාරෙන්නේ නැද්ද නැත්නම් බෙදුවට පස්සේ විතරද මාරන්නේ එහෙම එකක් නැහැ සාමාන්‍යයෙන් අච්චුපත්තල තියෙන්නේ රිගේකින් බෙදුවත් එතනම මාරනවා කියලා වලට ඉමහදන්නත් පුළුවන්
මෙහෙමවත් ගන්නත් පුළුවන් කැමති විදිහට ගොඩක් දෙනෙක් පච්චුපදේ දින එක පරිහරණය කරන බණන් මේ දෙදක් දින මෙතන ලකුණු කරනවා කේස් එකක් එතකොට ඒක එතනින් ඉඳලා ඒ අන්තිම ගාන මේ සෙට් එකේ අන්තිම ගාන හරි අන්තිම ගාන මෙහෙම ආවොත් දේවා නම් ඇවිල්ලාම නෑ නේද ඉන්නේ නෑ නේද මේ වරද ඒවට අපි සුවර් නෑ නේද ඒ නිසා මේ අද පළවෙනි ඔයාගේ ප්‍රථම රාජකාරියේ වෙන්න ඕනේ අසමානතාව වල මෙහෙම ආවොත් එහෙම හරිද x දෙකෙන් බෙදලා තියනවා ගුණ කරන්න යන්න එපා බෙන්නනේ පිට තියෙන සංඛ්‍යාව 30ට දාලා මේක අදින එක මේක හරියට යද්දි දන්නේ එතකොට x දෙකීම දෙකයි දෙකයි දැන් මොකද කරන්නේ දෙපැත්තම දෙකෙන් ගුණ කරන්න ඕනේ අද දෙපැත්තම දෙකෙන් ගුණ කරන්න ඕනේ එතකොට දෙකට දෙකක් පිටා x එනවා හතරක් තියෙනවා මේ මතකද දැන් මේ ගාන හදන්න දුන්නම අපි ළමයිව හාන්න වලට පින් කරොත් හරිද පින් කරොත් සමහර මිනිස්සුත් ඉන්නවා මේක දඩස් ගාලා අද දාන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. අවුල් නම් නේද? සිරාවට සුපිරි සතුටුයි. සමහර ඉන්නවා ආ මේක මෙතනින් හිටලා මෙතනත් හිටලා මෙතනින් ගිර වෙන අය ඉන්නවා. එහෙම ඉන්නවා. මේ තුනේ තුනක් ඉන්නවා. සමහර මිනිස්සුත් ඉන්නවා මේ ගාලා දුන්න ගමන් හිතාගෙන දෙයක් කියක් ඉන්නවා. එයා කරන්න ඕන මේ වගේ ගාලා දුන්නම ඒ ගාලා x වෙනුවට y දා සෙන්දා මේ ඉලක්කම් මාරු කරගෙන අය හදන්නේ දෙරු මොකියනේ එතකොට තමයි මේ සබ්ජෙක්ට් එක වඩා පුළුවන් කියන්නේ නැත්නම් එකපාර හදනවා නම් යාම පුළුවන් කියන්නේ හරිද එකම තියෙදී දෙපාර තුන් පාර හතරදි තමයි තේරෙන්නේ ආ මේකද එහෙමද ආ මේකයි එහෙමද මෙහෙමද සමහර කේ ඉස්සරම් දෙකෙන් ගුණ කරන එක මදුවේ ඒක සුපිරි නෙවෙයි අවුලක් නැහැ හරිද එතකොට වාරට දෙන අභාසිය තමයි ඔයා මේක දෙකෙන් ගුණ කරන දෙක කැපුවා මේක දෙකෙන් ගුණ කරන්න ඕන මතක් වෙනවා. හරිද? හැබැයි මේක දෙකෙන් ගුණ කරන්න ඕනේ කියන අමතක වෙනවා. එතකොට ඒ ගාන කියලා වෙනවා. හරිද? ඒ නිසා එම ගාන නෑ මේ විදිහට වෙනවා. හරිද? හරි. එතකොට එතනින් මම අසමානතාව තියෙදි ඉවරයි. හරිද? චුට්ටක් මතක් කරගෙන විනාඩි දෙකක් දෙන්න. හදපු ගණන් ටික. අය හදනවා නම් හදන්න විනාඩි දෙකකින් නැත්තම් බලාගන්න ඊළඟ පාස් කරලා හදන්න. එතකොට සමහරවිට හිතේ දේවල් අදින් ප්‍රශ්න අදින් සාධාරණ ප්‍රශ්න නැහැ ඒක.
සමාන්‍යයේදී මේ ගණන් පහක් හදලා අසමානතාව පුළුවන් කියන බෑ. හරි ඒක අලුතෙන් මේක කරනවා නම් බෑද? එයාලා කරන්නේ මේ ගණන් පහ හතරේදී උඩට දාගන්න එක. අංකයක කරා. ගණන් පහ උඩට දාගන්න. ඊට පස්සේ මගේ YouTube channel එකේ වීඩියෝ එකක් මම අද දෙනවා. ඒක මුළු පාඩම බලන එක ඒක බලන්න පුළුවන්. ඊළඟට සතියකට තේමාවක් ගන්නවා. ඒකෙන් අනුග්‍රහ සෙට් එකක් නේද? එහෙමම ලොකු වැඩක් විතර plan කරලා දිනවා. වැඩත් එක්ක ඉන්නොත් අර වෙන live වලට ගිහිල්ලා කරන බැලුවට වඩා දෙයක් මේක ගන්නවා. ඒ නිසා මේ අලුතෙන් අසමානද සංගතය ගාවට ඇක්ටිව්. මේක සීන් එක නේද? අද ගොඩක් ආයක අසමානතා විසඳන්න පුළුවන් වුණාට දක්වන්න මාගේ එයා එහෙනම් තේරෙන්න ඕන කියලා මේ ලකුණ හරි මේ ලකුණ හරි කිව්වොත් රවුම විතරයි මේ ලකුණ හරි කිව්වොත් රවුම පාටක් වෙනවා මම හිතා තියා ගන්න හරිද පළවෙනි ගා x ධන 1 x ධන 1 හරිද දෙක විසඳා විසඳු සංඛ්‍යා දෙකවක දක්වන්න වාගේ සීන් එකක් දෙන්න ඉඳ තියෙනවා හරිද දීලා තියෙනවා එතකොට කරන්නේ ඉස්සෙල්ලාම විසඳා කියනවා නෝමලි විසඳනවා කොහොමද ධනයක හරියට විනය කරනවා එතකොට එකක් කියනවා දැන් සංඛ්‍යා දෙකව තමයි සංඛ්‍යා දෙකව ගන්න හරහට ඉර සාමාන්‍ය සංඛ්‍යා දෙකව වලට ගහලා දෙන්න ලොකු chance එකක් තියෙනවා නේද සමහර වෙලාවට මේ දහලා නොදෙන්න කෙනෙක් තියෙනවා ඔබ සිලබස් එකේ අයින් වෙලා තියෙනවා හරි සමහර වෙලාවට එන්න පුළුවන් ආව අනිවිදල දුන්නත් අනිවිදෙන්නේ එක තියෙනවා නම් නැදක වගේ බිඳු අරගෙන මේ පැත්ත ධනයක ධන දෙක ධන තුන ධන හතර මේ පැත්ත දෙවියක ඉන්න දෙක මේ පැත්ත ඉවත් කරනවා ඊට පස්සේ එකනේ තියෙන්නේ අවද සුරු කරපුවම එක මෙයාගේ එක උදී රවුමක් ඇඳලා රවුම පාට කරනවාද කියලා කියන්නේ මේ මේ දෙක නම් පාට වෙන්නේ නැහැ මේ දෙක නම් පාට වෙනවා අපිට තියෙන්නේ මේකක් මේකක් එහෙනම් පාට වෙන්නේ නැහැ දැන් මෙහෙටද 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 කියලා එක හිතන්නේ හට ඇරිලා තියෙන්නේ ඉලක්කමක් පැත්තකම හට ඇරිලා තියෙන්නේ ඉලක්කමක් පැත්තකම මේක පාට වෙන්නේ නම් මේකට හරිද හට ඇරිලා තිබ්බොත් සංඛ්‍යා වෙන්නේ වීජ්‍ය පදයක් ඇත්තක පාඩ වෙන්නේ ඉතින්. මොකද හට ඇරිලා තියෙන්නේ ඉලක්කමක් පැත්තක නම් අනිත් පැත්තර. x හරි y හරි ධන්නේජ පදයක් ඇත්තක හට ඇරිලා තිබ්බොත් ඒක පාඩ ගන්න ඕන කිපොල් ඇත්තක. හරිද? මතක තියාගන්න මාරක. හරි. හරි ඒක තව එකක්. වින දෙකයි ධන තුන හරිද අපි යමු හත පළවෙනි පියවර ධන තුන වින තුන කරන එහාට ගන්න එක වින දෙකයි හරිද හතරයි දෙපැත්තම වින දෙකෙන් දෙනවා හරිද එතකොට x විනෙන්නේ බෙදු විනෙන් බෙදුවා නම් ලකුණ එහෙම පිළිම මාර් වෙනවා හතර දෙකෙන් බෙදුවාම දෙකයි 10යි 3යි හරිද එතකොට මේ කරන ප්‍රොසීජර් කරන විදිය එකමයි කරන විදිය එකමයි අර චුට්ටක් ඉතින් නම් වලට හිතුනත් නේද මේක වින දෙකෙන් බෙදලා තියෙන්නේ මේක මාර් කරන්න අමතක වුණා එතනින් එහා කිව්වක් කරා තේරුම් ගන්න ඕන අර ඒ නිසා මේ මීටරෙන් වැඩේ කරන්නේ එතකොට මේ අසමානතාවයේ බිංදුව ළම විනපැත්තේ යන්නේ වින එක වින දෙක වින තුන පෙරත එක දෙක වින දෙක උඩින් රවුම හැම්බෙනවා ඇන්දල හට ඇරිලා තියෙන්නේ x හරි y හරි පැත්තකට නම් ඔයා කලින්ම අයිඩියා එකක් ගන්න හට ඇරිලා තියෙන x හරි y හරි පැත්තකට නම් ඊතලයේ පැත්තට පාට වෙන්න ඕනේ මෙන්න පාට වෙනවා ඊළඟට මේ රවුම පාට වෙනවා කියලා බලද්දි
මෙන්න මේ ලකුණක් තිබුණා. තමුපාත. පොඩි දෙයක් තියෙන්නේ පොඩි දෙයක් ඉතේදී ආරම්භ දෙන්නේ. විසඳද්දී අර නෝමල් විදිහට. ඊට පස්සේ සංඛ්‍යාකරණ දක්වද්දී අරක මතක තියාගෙන කොහෙටද පාඩ කරන්න කියලා මතක තියාගන්න හොඳද? හරි. චුට්ටක් බලාගන්න විනාඩි දෙකක් දෙන්නම් ඊළඟට ගමු සෙට් එකක් අරමු. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දාන්න ඕනේ. උතෝර මම මේකට බලලා පුළුවන් විදිහට මම දෙන්නම්. විනය කුමින් කවුරුන්දලා පාඩම් කරන්නේ නැහැ හේතුව මේක තියෙන හින්දා
හතරලදී නිෂ්පත්තට ගින්දා මේක පාට කරනවා. එතන ඒ ගාන ඉවර වෙනවා. කොයි දේ පොඩ්ඩක් බලන්න මොනවායි ප්‍රශ්න තියෙනවද අහන්න. හරි ඊළඟට 2012 නම 2012 නම 2012 නම මම ඉක්මන බෝඩ් එක නමනවා. එතකොට මම කියුවා කරන්න ඕන විදිය කොහොමද අන්තිම වල ඇදලා ඉන්න විදිය බලන්න ඕනේ. ඇදලා ඉන්නවා මේ නෝට් එක ලියන්න වෙලාවක් දෙන්නේ නැහැ. ඔයාලට මම කියලා දෙද්දි ලියන්න පුළුවන් නැත්තම් නෝට් එක ලොක් කරගොහම ලියා ගන්න පුළුවන්. මේ අහගෙන ඉන්න එක තමයි. හරි. 2012 නම. 2012 නම. දී යති සංඛ්‍යා රේඛාව මත නිරූපණය කරලා අසමානතාව ලියා දක්වන්න. අසමානතාවයක් ඇඳලා තියෙනවා. මෙතන බිඳුව මෙතන එක මෙතන දෙක මෙතන ඍණ එක මෙතන ඍණ දෙක මෙතන ඍණ තුන. ධනයේ ඉඳන් දකුණට තමයි ඇදලාන්නේ. ධන දෙක ධනයක පාට වෙනවා. මෙහෙට තමයි ඇදලාන්නේ. දැන් මම ලියන්න පටන් ගන්නවා මේ. මම x කියනවා. මම ලියන්න පටන් ගන්න මේ. මම x කියනවා. ඊළඟට රවුම් වෙලා තියෙන ඉලක්කම දෙනවා. එකක්. ඊට පස්සේ මොකක්ද වෙලා තියෙන්නේ බලනවා. කළු වෙලාද නෝමල් එකක්ද තියෙන්නේ රවුමක් ඇඳලා ඒ රවුම පාට වෙලා තියෙන්නේ එහෙනම් මම හිතා ගන්නවා ලකුණු දෙකක් කියනවා මොකක්ද එක්කෝ මේක ඊළඟට පාට වෙලා තියෙන්නේ මෙහෙට නම් දීතලේ පැත්තට හට ඇරෙන්න ඕනේ x සහ ලකුණු දෙක වෙනුනේ එතනින් 2012 ගන්න ඉබර වෙන පා හරි ඊළඟට 2013 නමය 2013 නමය හරි 2013 නමය ඒකේ තියෙන්නේ 2013 නම x කුඩයි බිඳුව අසමානතාවය දක්වන්න කියලා දෙන්නේ පොල්ටිම ගමන තවත් දන්නවා ඔයා අවුරුදු දෙකක් ඉඳලා මහන්සිලා අසමානතාවල මේ වගේ පොඩි ගණන් තාම කොහොමද අර දන්නේ නැති පුරක් දරගන්න පුළුවන් මේ දේවල් තියෙනවා සමහර වෙලාවට තියෙනවා ඔයා තාමත් කරන් යනවා ප්‍රස්තාර ගණනකේ ගොඩදා ගන්න හැබැයි ගත්ත ගණන ගලවෙන්න දෙන්න පුළුවන් හරිද ඒ නිසා මේ ඉදි තියෙනවා බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා මේක ලබු කරද්දී හරිද මේක ලබු කරද්දී මෙතන බිඳුව මෙතන එක මෙතන දෙක මෙතන දෙන එක පින දෙක පින තුන බිංදුවකින් රවුමක් ඇඳලා රවුම පාට වෙන්නේ නැහැ කියලා මම දැනගත්තා ඒ මේකකින් හත ඇරෙන බිංදුව පැත්තට නම් පාට වෙන්නේ නැහැ එතනින් විභාග ගණන් හතරක් හැදුවා ඔයාලට තියෙන්නේ පොඩි අධ්‍යයනයක් කරන්න විනාඩි හතරක් දෙන්න පොඩි අධ්‍යයනයක්
එතනින් බම් මේ අසමානතාව අපි ඉවර වෙනවා මොනවා හරිම ප්‍රශ්නයක් තියෙනවා නම් මේ පාඩමේ ඔයාලට පුළුවන් මාව සම්බන්ධ වෙන්න හරි මේ ප්‍රශ්න ටික විවරණය කරගන්න හරිද එතකොට මම හිතනවා කිටියට වඩා දෙයක් අසමානතාවම කරගන්න ඇති කියලා ඔයාලා හිතුවම මම පදාසයට දාන පේපර් එකේ අසමානතාව ගැටලුවක් කරන එක සහ පාස් පේපර්ස් 2011 ඉඳන් 2022 වෙනකම් හදලා ඉන්නවා හරිද අපි යන අනුපාඩමට වෙලාව ගන්න නැතුව අපි කරමු කුලක එක කොටස දැන් මාතෘකාව කුලක එක කොටස කුලක එක කුලක එක කොටස කුලක එක ඒකෙදි මෙන්න මෙහෙම හරිද ඒකෙදි මෙන්න මෙහෙම अनिवार्यमें රචනායක ඊළඟ සතිය මම කරන්න ඕනකලක දෙකම මාත් දානවා පොස්ට් එක. දැනට කෙටි කෝඩ දාලා. කෙටි එක දැන් තේරුම් නැති වුණොත් අසමානතා දැන් තේරුම් නැත්නම් ටිකක් හරි. YouTube වීඩියෝස් වල ලින්ක් කර දානවා මම ඔයාලට එදීම අපලා ගන්න පුළුවන්. අපි යමු. එතකොට මේකේ තියෙන්නේ මෙහෙමයි. මේකට කියනවා ඡේදනය කියලා. අන්න මේක කියනවා ඡේදනය. ඡේදනය කියන්නේ මැද කියන එක මේකේ කියනවා නේලය කියලා ඒ කියන්නේ මුළු කියන එක සරලම එහෙම කියන්න හරිද මොකද්ද මේ මේකෙන් කියන්නේ ඡේදය ඡේදය කියන්නේ මැද මේකෙන් කියන්නේ මේලය මේලෙන් කියන්නේ මුළු සෙට් එක හරිද මුළු සෙට් එක ඒකට එන්න තමයි තියෙන්නේ අපි යමු ඇනිමේෂන් ඊළඟට අය දැක ගන්න ඕනේ කියලා තියෙන්නේ මෙන්න මේක මේක කියනවා සර්වත්‍ර කුලකය කියලා මොකද්ද ඡේදනය නේලය සර්වත්‍ර කුලකය අය මේ වගේ පොඩි ඉරක් ගන්නවා ඕකට කියනවා ඩෑෂ් කියලා ඩෑෂ් කියන්නේ අයිති නෑ කියන එක අයිති නෑ ඔයාට හන්ද ඔයාට කෙටි ප්‍රශ්නේ ඉන්න පුළුවන් ගණන් සෙට් එකක් මම දෙන්නම් ඊට පස්සේ today
දැන් මට බලන්න කලින් වඩ ඇහෙනවා නේද? දැන් මම පොඩ්ඩක් ඇහෙනවා නේද? කලින් වඩ මම ඇහෙනවා නේද? බලන්න ඇහෙනවා. චැට් එකට පොඩ්ඩක් දාන්න. ඇහෙනවද කියලා මම පොඩ්ඩක් බලන්න. මොකිටර වැඩි පටන් ගන්නේ අන්න කුලක ඉස්සලම මේ වගේ ගන්න දේවල් දිනු මේ වගේ රූපයක් දිනු මේ වගේ රූපයක් දිනලා තියෙනවා මේ වගේ රූපයක් දිනලා තියෙනවා මේ රූපේ මෙතන සාධාරණ කුලකේ ධාර්මික ඕනි සහ දාලා දෙනවා මේක A සහ මේක B න කොලකේ මෙන්න මේ කොටසේ මෙන්න මේ මැද කැල්ල තමයි එන්නේ. හරිද? ඒ කියන්නේ ඡේදනයක් කිව්වොත් මෙන්න මේ මැද කැල්ල. හරිද? ඡේදනයක් කිව්වොත් මොකද්ද? මෙන්න මේ මැද කැල්ල. මේක ඒ මෙන්න. ඊළඟට මේ. මේක දීලා තිබ්බොත්. කියන්නේ මේකම නිරූපේ. ඔව්. එතකොට මේක ඒ මේක බීද. මේනේ කියන්නේ ඒ බී දෙකම. ඒ කියන්නේ ඡේදනයක් කියන්නේ මැද කැල්ල. වේලක් කියන්නේ මෙන්න මේ මුල් කොටස. තේරුණාද? එතකොට ඡේදනය කියන්නේ මැද කැල්ල. වේලේ කියන්නේ මුළු කැල්ල. ඊළඟට ඒ මේලේ නම ගන්න. මම මේ ගන්න. එකින් මේ දැන් අපි. එකින් මේ ගන්න අපි. ඔව් කිසිම කේස් එකක් නැහැ. සමහර වෙලාවල බැරි වෙයි. අන්න පුනුත් ඔයාලගේ තත්ත්වයට ගන්න ඕනේ තමයි ඒක කරන්නේ. එතකොට සමහර වෙලාවදී මේ ඇයිච්චර පොඩි ඒවා කරන්නේ කියලා. හරිද? එතකොට මේ එකට පොඩි සීන් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒවා කරන්නේ. හරිද? ඒ නිසා මේ ඒවත් අල්ලගෙන යන්න ඉස්සරහට. හරි. ඊළඟට මේක හරි. ඊළඟ මේක හරි. මේක තමයි प्रश्न बटे මේක තනියම කරන්න. මේ බලන්න. මේක A මේක B. අන්න බලන්න. A ඡේදනය B. මම හරිද?
ඔයාට බැලු බැලුමට සමහරුන්ට හිතනවාදී ආ එහෙනම් ඒකට අයිති නෑ මේකට අයිති නෑ මේකනේ අයිති මේකට අයිති නෑ ඒකට අයිති නෑ බීට අයිති නෑ මේක ඇල්ල වෙන්නේ නැති කියලා බැලු බැලුමට තේරෙනවා ඇති සමහරුන්ට හරිද ඒක සාමාන්‍ය දෙයක් හැමෝම එක වගේ නෑ හරිද එතකොට ඒ තේරෙන්නේ නැති අයට තේරුම් කරන්න බැහැ ඒ නිසා මම මොකක්ද විදිහක් කියන්නේ කැමති අය ඒ විදිහ හදන්න කැමති අය normal කොමාදුව තවලන්න ඒ කියන්නේ අර ඒ කියන්නේ ඔයා හිතන්න මේ වගේ චේතනෙ තියෙන එකක් ආවොත් මේ වගේ චේතනෙ තියෙන එකක් ආවොත් මේවා කියන්නේ මේක කැලි දෙකක් කරන්නේ මේක වෙනම එකක් මේක වෙනම එකක් කියලා හිතනවා හරිද හිතනවා ඊට පස්සේ ඒ ඩෑෂ් කියන්නේ ඒ ඩයිට් නෑ කියන එක ඒ කියන්නේ මේක නයි මෙන්න මේ පිටකැලේ ඉන්න බා මෙන්න මේ ඒකට පරිසර ගැන ඒ වෙන්න බෑ මේ ගැල්ල පිටකැලේ B කියන්නේ මෙන්න මේ කොටසයි මේ කොටස හරි මේ නිරවුණායි කියන්නේ එහෙනම් තිතයි අතරේ දෙකම සෙට් වෙන්නේ මෙන්න මේ ගැල්ල එහෙනම් ඊට තමයි හරි ඕවර් ට්‍රයි කරන්න සෙට් වුණොත් ගොඩේ ගොඩ ඕනම ලොකුකට කෝගේ හදන්න පුළුවන් මම ඒකවලද ඒකල් මැච් කරද්දී ඒකවලුත් කොහොම තමයි ඒ නිසා මේ බය වෙනවා ඒක හරි ඊළඟ මේකට මේක තනියම කරන්න හරි විනාඩි දෙකක් දෙන්න රූපේ කටුවට හරි අඳ ගන්න ඕන අඳ ගන්න මේක කරන්න හරි එතකොට ඒ සෙට් එක හරි මම ඔයාලට ගානක් දෙන්නම් ඒ ගාන ඔයාලා තංගල් ලියාගන්න ලියාගෙන පාඩ ගන්න දෙන්න ඊට පස්සේ බලමු කොහොමද හරියට බලමු කියලා හරි මේ වගේම සේම් ගානක් දෙන්න අනි හරිද මට මම මේ දෙලේ කියන හරිද මේක P මේක Q නා හරිද මට මේක ඕන මේ හතර දෙන්න මේ හතර දෙන්න ඊළඟට මේක මේකත් එපා normal දෙයක් මේක ඕන මේ ඕනේ මේ දෙකම ඕනද ඒ කියන්නේ මෙතන P dash වෙනවා මෙතන P වල Q වෙනවා මෙතන Q dash වෙනවා මෙතන p dash ඡේදනයේ q වෙනවා හරි මේක පස්සේ නෝ මේ සෙට් එක try කරන්න ඊට පස්සේ බලමු මොකක්ද වෙන්නේ කියලා හරි විනාඩි 4ක් විතර දෙන්න මේ රූපය ඇඳලා මේ සෙට් එකට වෙනම ඇඳලා try කරන්න දන්නා කියලා ඉන්නවා ලොකුම මොකද ලොකුම මම කියාවිලා දන්නා කියලා ඉන්නවා කොහොම හරි try කරන්න අනිවාර්යෙන් මේ වෙලාවේ මේක වැඩේ කර ගන්න ඕනේ නේද? හරි මම හිතනවා මේක ලියාගන්න ඕනේ කියලා මේකට අදාළ ටික පාඩ කරන්න කලින් කිව්වා වගේ ඊට පස්සේ අමාරු දෙයක් තිබ්බොත් group එකේ ඉන්න ඇති කට්ටිය එතකොට මම group එකේ message දාන්න අවස්ථාවක් හදලා දෙන්නම්
එතකොට ඒ ටික දාලා අහගන්න පුළුවන්. හරි බැරි වෙන තිබ්බොත් පුළුවන් ඒක අපි බලන්න අහන්න ඕනේ. හරි එතකොට ඒක තමයි තමා කරනවා. අපි යන්නේ ඊළඟට. යන්නේ ඊළඟට. ඔයාලා මෙහෙම රූපයක් දීලා තිබුණා. මම මෙහෙම රූපයක් දීලා තිබුණා. හරිද? මේක A, මේක B, මේක C. නම මට ඕනේ A ඡේදනය B ඡේදනය C හොයන්න. හරිද? A ඡේදනය B ඡේදනය C හොයන්න නම් ඕනේ. හරිද? එතකොට මේ ඡේදනය තමයි ඉන්නේ. බලන්න තුනම ඡේදනය වෙන්න ඕනේ. ආ එහෙනම් මේන් A මේන් B මේන් C තුනම කැපෙන්නේ. අන් වල යාරන්න දෙකක් ඇවිල්ලා තියෙනවා. එතකොට ටිකක් වැඩගත් ගන්න. ඊළඟට මේ ලියාරනේ ඉවර වෙලා මේක හදන්න මම බලන්න දෙන්නම් chance එක. YouTube ඊළඟට 2016
2016
හරි එතනින් කුලක එක කොටස නිමාවටපත් වෙනවා හරි දැන් පොඩ්ඩක් කතා කරමු හරි ඔයාලා හිතයි දැන් ඔයාලා දෙන ප්‍රශ්න හරි ඔයාලා දෙන ප්‍රශ්න උත්තර දෙන්න යන්නේ අපි ඉස්සෙල්ලා මොකද අසමානතාව ගණන් පහයි දෙසෙන් දවුවේ 5 පේපර්ස් 4යි දෙන්නේ සංඛ්‍යාවකව දක්වන්නේ 2යි 5 පේපර්ස් 2යි හරි එතකොට හරි ඔය ගණන් හත අට හතල පුළුවන් වේද මෙහෙම ඔයා ඉන්න තත්ත්වයන්ව ඒක තීරණය වෙනවා හරිද ඒ කියන්නත් දැන් ඔයා ඉන්නවා නම් ඒ ලෙවල් එක මෙහෙමයි තාම කාටවත් කියන්න බෑ ඒ ලෙවල් කියලා මොකද ඒ ඕන ලිව් ඉන් එක ගන්න ලියනකම් අපිට කියන්න ආ ඒ මට්ටමේ ඉන්නේ මේ මට්ටමේ ඉන්නවා වඩා සරලව ළමයි සතුටු කරනවා කියන්නේ මොකද ඒ තමයි උඹට වී මොකක් නැහැද ලියනකම් අපිට කියන්න බෑ गाना ඒ හදරකකින් ඔයාට එන්න පුළුවන් තමාකරන කව වෙනවා 100 න් 100ක් මම කැට දෙලා කියනවා 100 න් 100ක් මොළයේ සිංහල ඉංග්‍රීසි වලදී ඔයාට එන්න පුළුවන් ආවකම කව වෙලා ඉඳලා 100 න් 100ක් 99 න් 100 න් 100ක් බලන්න නැද්ද කියලා බල තේරෙයි ඔය ලෙක්චර් වලට ඉවමම හරිද එතකොට මේ ගෝල් වලට පාවෝනේ සින්නේ නැහැ මෙහෙම ඇත්ත ඇත්ත කියන්නේ එන්න නැත්තම් එන්න නැහැ කියලා කියනවා සමහර ගණන් වල මම එන්නේ නැහැ ඇවිල්ලා නැහැ එන්නේ ඇවිල්ලා නැහැ සමහර එන්න පුළුවන් අහ එන්න පුළුවන් හරි එන්න තමයි හරි එතකොට මේ එන්සීම් එක දෙන්න කුලක එක කොටසයි අසමානතයි YouTube videos දෙයක් තියෙනවා මගේ channel එකේ මම උගන්න දෙනවා ඒවා බලලා කොට දාගන්න පුළුවන් ඒ videos වල links මම දාන්න group එකට ඔයාලා කවුරුහරි group එකේ නැති කෙනෙක් දොන් වෙලා ඉන්නවා නම් live එකත් එක්ක සහ බලනවා පස්සේ ඔයාලට පුළුවන් මගේ YouTube channel එක අකිලන් නලියර මේ link එක තියෙනවා. ඔකේ තියෙනවා videos නමයකට එක. ඒ ටික බලලා ඒ ටික අවශ්‍ය පාඩම් ටික පුරුදාගන්න පුළුවන්. ඔයාලට බැරි වුණොත් විතරක් මේ මම ඔප්ෂන් එකක් දෙන්නම් මේකට. හරිද? මට message දානවට වඩා හොඳ ඔප්ෂන් එකක් මම දෙන්නම්. මොකද පාඩේ ඉස්සරහට. හරිද? ඒ නිසා එහෙමපක් කියන්න අලුත් මාතෘකාව ප්‍රස්තාර එක කොටස ප්‍රස්තාර එක ප්‍රස්තාර එක කොටස
මේ තුක ඇහෙන්නේ නැත්නම් හරි මොනවා කියලා ප්‍රශ්නේ පොඩ්ඩක් කියන්නවද? අසනීප තත්ත්වයකින් ඉන්න නිසා මේ වොයිස් එක ටිකක් ඇහෙන්නේ නැතුව ඇයි වගේ කියලා හිතනවා. ප්‍රස්තාරක කොටස. පට්ට වැඩ සුප්පිරි පාඩමක් ගොඩක් අයට තේරෙන්නේ නැති පාඩමක්. තේරුණා තියෙදි දෙන්නත් ගණන් හදන්න බැරි පාඩමක්. අමුද සම්පූර්ණම කියලා දෙන්න. සහ තේරුම් නැහැ කියලා හිතනවා මගේ YouTube channel එකේ වීඩියෝ එකක් තියෙනවා බලලා තාපඩ ගන්න. හරි. ප්‍රස්තාරක කොට ප්‍රස්තාරත් ආකාර දෙකකට විභාග වෙනවා. පළවෙනි ආකාරයේ කෙටි ප්‍රශ්නයක් කියනවා. දෙවෙනි ආකාරයේ රචනා ප්‍රශ්නයක් කියනවා. රචනා ප්‍රශ්න ගැන දැනුවත් මොකද කියන්නේ? මොකද සිංහල සීරීස් එකේ ඉස්සරහට ඉන්න මා රැඳිලා. හරිද? රැඳිලෙද්දි රැඳිලෙද්දි දේනවා මේ प्रस्ताव प्रस्ताव සරල ලේඛීය ප්‍රස්තාර සරල ලේඛීය ප්‍රස්තාර කියන්නේ සරල ලේඛීය ප්‍රස්තාර කියලා කියන්නේ හරිද සරල ලේඛීය ප්‍රස්තාර කියලා කියන්නේ එක රේඛාවක් කියන ප්‍රස්තාර මේක x මේක y මේක බිංදුවයි හරිද ඔයා හිතන්න මේ ප්‍රස්තාරේ මෙහෙට ධන මෙහෙට ඍණ මෙහෙට ධන මෙහෙට ඍණ මද මේ පැත්තට යනවා මේ පැත්තට යනවා අම් මේවා තමයි සරල රේඛිය එක රේඛාවක් ඒව අඳුර ගන්න ඕනද ඔව් ඕනේ මම කියන්නේ තේරෙනවා ඒව අඳුර ගන්න ඕනේ මොකද්ද මේ වෙනස කියලා අඳුර ගන්න ඕනේ හරිද එතකොට මේ රචන රේඛියේ එක්කෝ මෙහෙම එක්කෝ මෙහෙම එතකොට ඒලම් මැච් කරනකොට දැන් සමහර වෙලාවට ඇයි මේ මැච් කරන්නේ කියලා මේ අපි ආර්ච් කරන්නේ ඉන්නේ මිස්තර මැච් කරන්නේ නෑ රුවන් බයයි ඒ එහෙම නෑද වල් තේර ඉස්සරහ නැත් තමා මැච් බය වුණා තමයි පොඩ්ඩක් හරි තනක් තියෙන්නේ හරි එතකොට ටෙක් මම කරනවා ඉතින් අපි හරි බලන්න එතකොට මේ සඳහේදී මේක වක්‍ර අවස්ථාව ඕනෙද ඊළඟ වැඩි කියාට පස්සේ තියෙනවා මේ මෙන්න මේ අපි අවස්ථාව ඒ ගැන අවබෝධයක් වාරනවා ඒකම උගන්වන මගේ පුරා හදද මගේ පුරාම සෙට් කරගෙන මේ මම ඔයාලට දලා ඉඩ එකක් දෙන්න පොඩි උත්සාහ කරනවා ඒ සේවයට වෙලාවක් තිබුණොත් හරිද ඒලදර ඔන්න ඔයා කියන්නේ ඔබ නෙවෙයි පොඩිදල මෙන්න මේකට හැදෙන ටයිම් එකක් නැතුව පුංචිවත් වෙන කියලා කියනවා අන්න ඒක බලලා හරියට වැඩක් නැහැ කියලා මම නිකන් කිව්වා මේකේ දරගන්න ඕන මේක පළවෙනි පොයින්ට් එක අන්තක්ඛණ්ඩය අන්තක්ඛණ්ඩය කියන්නේ සිම්පල් සි උඩටම හදගෙන ඉන්න උඩට හදගෙන ඉන්න එක බිංදුවක් එහාට යනවා ඔළුව හරිද කණ්ඩෙන් නිකුත් කමලා අන්නෙන් නිකුත් බෑ මේ ඉන්නවා මේ ඉන්නවා කියලා ඉන්න හරිද මේ විතර මේ පොඩි දාන්න කෑවට ලක් අන්තක්ඛණ්ඩය කියන්නේ සරල රේඛීය ප්‍රස්තාරයේ ඉන්නේ මෙහාගේ ප්‍රස්තාරයේ මෙන්න මේ y අක්ෂයේ කැපෙන තැන මෙන්න මෙතන ඔයා හිතන්නද ඔයා හිතන්නේ මේ උඩ ධන ඔව් එහෙනම් මේ කැපෙන ධන දෙක නම් මේකේ අන්තක්ඛණ්ඩය ධන දෙක මෙතන ඍණ තුන නම් මේකේ අන්තක්ඛණ්ඩය ඍණ තුන හරිද මේකේ ධන දෙකයි මේකේ ඍණ තුනයි ඍණ වෙන්නේ ඒනේ මේකින් යට යට වෙන ඉඳලා එතකොට වාසියිතේ මේ පැත්තට එන්න බැයිද පුළුවන් සිලිකේස් එක ගන්න දැන් ඒත් මෙතන ඉන්නවා මෙතන එතකොට තව කෙනෙක් අහයි කොහොමද අයියේ මෙතන ධන දෙකයි කියලා හිතුවේ ධන නැහැ මේ ඉන්නේ මම නිකන් ස්කල් විදිහට එහෙම ප්‍රශ්න හිතන්න ගලා ගන්නන්නේ තාත්තික ප්‍රශ්නයක් තියෙනවා විතර අහන්න. මොකද හිතන මේ ප්‍රශ්න තියෙයි කියලා හරි.
එතකොට ඔබ තමයි සීමා. මොකද්ද අන්තරාණ්‍ය කියන්නේ C. C කියන්නේ සල්ලනේගේ ප්‍රස්ථාරයේ Y කැපෙන තැන. මරු. ඊළඟට අය වැදගත් එක අනුක්‍රමණය. අනුක්‍රමණය. අල්ල අනුක්‍රමණය. ඒක සිම්පල් M. අනුක්‍රමණය කියන්නේ සිම්පල් M. අනුක්‍රමණය කියන්නේ මෙහෙම සීමා. ඉන්න. දැන් මට අනුක්‍රමණය පැහැදිලි කරන්න කියලා කවුරු හරි කිව්වොත් මම පොඩ්ඩක් කපටි වෙනවා. මම කපටි වෙලා මම ඔබ පැහැදිලි කරන්නේ මෙහෙම. මම කියනවා අනුක්‍රමණය කියන එක ඔයාලා දැනගන්න ඕනේ. හරි පොඩි කෙනෙක් පොඩි කවුරු හරි කියනවා මම කියනවා අනුක්‍රමණය කියන්නේ ඔයාලා අදාල නැහැ. අනුක්‍රමණය ගණන් හදන්න කියලා දුන්නා නම් ඇති කියලා මම කියලා ෂෙයාර් කරනවා. එහෙනම් මම පොඩි කෙනා. එහෙනම් අනුක්‍රමණය කියන්නේ මේ ඇන්ගල් එකත් එක්ක සෙට් වෙන සීන් එක. ඕකේ හරිම තේරුම එහෙම දැක්කම සම්මේලකාවේ කියන පාඩමක් තියෙනවා. හරිද? ඒකෙදි කියලා දෙනවා. කියන්නේ මෙතන හැදෙන තීටා කෝණයෙන් තමයි තීටා කෝණයෙන් තමයි x එක හැදෙන තීටා කෝණයෙන් තමයි ඒක තීරණය වෙන්නේ. දැන් ඒක හිතන්න. අනුක්‍රමණය දැනගන්න ඕන. මෙහෙම සීන් එක. මෙන්න මේ ප්‍රස්තාරය මේ රස්තාවේ මේ පැත්තට ඇන්ගල් වුණොත් මේ දෙකේම අනුක්‍රමණය ධන මේ පැත්තට ඇන්ගල් වුණොත් ධන හරිද මේ පැත්තට ඇන්ගල් වුණොත් මේ පැත්තට ඇන්ගල් වුණොත් මොකද මේ පැත්තට ධන මේ පැත්තට පිට හරිද ඕක වැදගත් හරිද මේකෙ චුට්ටක් පොයින්ට් එකක් දාගන්න වැඩගත් දෙයක් තියෙනවා. හරි. එතකොට අනුක්‍රමණය කියන්නේ ඕක. දැන් බලමු අනුක්‍රමණය කොහොමද ගණන් හදන්නේ. ඒ ගැන මම දැනගන්න ඕනේ. ඒක මම කියලා දෙන්නම්. මේවා අනුක්‍රමණය හොයන්න නම් අනිවාර්යයෙන්ම දැනගන්න යුතුම කොටස තමයි. තිබිය යුතුම කියලා තමයි. අණ්ඩාක දෙකක් තියෙනවා. මොකද්ද කණ්ඩායම දෙකක් තියෙනවා. කණ්ඩායමක් කියන්නේ මොකද්ද? හරිද? කණ්ඩායමක් කියන්නේ මොකද්ද? කණ්ඩායමක් කියන්නේ මොකක් හරි ඉලක්කම් දෙකක් ඇතුළත ප්‍රකාශනය. ඕකේ ඉස්සෙල්ලාම පදේ x වෙන්න ඕනේ, දෙවෙනික y වෙන්න ඕනේ. මාරුවෙන් එහෙමනම් බෑ. හරිද? මේක වෙන්න ඕනේ. හරිද? එතකොට ඒක හරි. ඊළඟට ඔයාට අනුක්‍රමණය හොයන්න කියලා කිව්වොත් ඒකේ සූත්‍රය තමයි y කණ්ඩාංග වෙනස දෙදීම x කණ්ඩාංග වෙනස මොකෝ තේරෙන්නේ නැහැ අවුල තේරෙන්නේ නැහැ මම දැන් කියලා දෙන්නේ මට දීලා තිබ්බොත් හතර ප්‍රමාණ තුනයි දෙකකමා එකේ අනුක්‍රමණය හොයන්න කියලා. අනුක්‍රමණය හොයන්න දෙන්න. හැම වෙලාවෙම අනුක්‍රමණය වල සූත්‍රය මේකනේ. මොකද y කණ්ඩායම දෙදින් x කණ්ඩායම. මම ඉස්සෙල්ලාම කරන්නේ මේකට x එක කියලා දාගන්නවා y එක කියලා දාගන්නවා. x දෙක කියලා දාගන්නවා y දෙක කියලා දාගන්නවා. එහෙම දා ගන්න ඕනේද කියලා. දාගන්න මොන කියන එකක් නැහැ දැම්ම හොඳ. හරිද? දාගන්න මොන කියන එකක් නැහැ දැම්ම හොඳ. හරිද?
ඊට පස්සේ ඔයා ඉන්නේ වෙනසක් හොයද්දී අඩු කරන්න ඕනේ ඔව් වයි කණ්ඩායම්වලින් තව එකක් පහයි අඩු දෙමින් කරගන්න එකක් අහන්න මේ දෙක මාරු වෙන්න බැහැද අයියා එහෙම බැහැ හරිද මේවා නීති ඉස්සලම වයි ඊට පස්සේ මේ දෙක මාරු වෙලා උත්තරයක් එනවා හැබැයි ඒක වැරදි හරිද තවට ඒක තමයි තියෙන්නේ වයි කණ්ඩායම්වල වයි කණ්ඩායම්වල තියෙන්නේ ඉස්සලම වයි එකෙන් ඊළඟ වයි එක අඩු කරනවා කියන්නේ තුනෙන් අඩු කරනවා එක මෙදී එතකොට තුනෙන් එකක් නම් අඩු කරේ අනිවාර්යෙන් x කණ්ඩායම් වලදී හතරෙන් දෙකක් අඩු කරන යුතුයමයි උද දෙකයි දෙකයි කියන්නේ එහෙම පොඩි මෙහෙම කිව්වොත් එහෙම පොඩි මෙහෙම මේකින් මේක අඩු කරොත් මේකින් මේක අඩු කර යුතුයමයි මේකින් මේක අඩු කරොත් මේකින් මේක අඩු කර යුතුයමයි ඔයා මේකින් මේක අඩු කරොත් මේකින් මේක අඩු කර යුතුයමයි මම කියන්නේ තේරුණාද නේද ඔව් හරිද එතකොට ඔබ තමයි සීන්නේ හරි තන් වල ලියාගන්න ඊට පස්සේ මේ කණ්ඩායම දෙකේ අනුක්‍රමයෙන් බලන්න මේ කණ්ඩායමේ අනුක්‍රමයෙන් බලන්න සූට් එක ලියලා තනින් try කරනවා मेरे मन कहूँ मैं
වැඩේ කරගෙන යන්න. අද කියන විදිහට වැඩේ කරගෙන යන්න. Y බිංදුව අඩු කිරීම එක. දෙක අඩු කිරීම එක. උඩ ගෙන එක යට එක. උත්තරේ කිව්වා. හරිද? නෝමල් දෙක. මේ ධනයක දැන් බෙදපුවාම කිව්වා. හරිද? එතකොට ඔබ තමයි සිවුනේ. අපිට ඔය ගන්න මොන තවත්තන්ද වෙනවා. සීන් එක. එතකොට අද මම කරන්නේ කියන අයමාන. ඔව්. පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තිබ්බ නිසා මේ මට ඒක ඒ වෙලාවට කරගන්න බැරි වුණා. හරිද? ඒකට ඉතලම සමාවෙන්න කියලා. හරිද? ඊළඟ කොහොමද හතයි පාරක් යන්න පටන් ගත්තා කියන්නේ. කොහොමද මේ වැඩේ නම්යට අපි කරගන්න වෙනවා මේ 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 සති දෙකකට වගේ මේ පරිස්සම් තව වැඩක් තියෙන නිසා මේ පොලිස් වගේ හදන්න ඕනේ. ඒකවල මේ දැන් අපි අසමමතා කරා. කුලකේක කොටස කළා. දැන් කරගෙන ඉන්න ප්‍රස්තාවය. ඒකවල මම අද අර කෝස්ට් එකේ දැන් පාඩම් 6ක් විතර. අද ඒ 6 කැටගරයිස් කරනදී දැන් මම ඔයාලට කියන්න අපිට මේ තියෙන දරාපත් එක්ක හරි එතකොට ඒක ඔයාලා කොහොමද ගොඩ දාගන්නේ කියලා මම කියන්නම්. ඊට අමතරව මගේ බෙන්ග්‍රවුන්ඩ් එකේ මම ඔයාලට කියන්නම්. අපි බලමු. ඉස්සලම ඒක තියෙනවා අසමාන හරිද? එතකොට අසමාන අසමාන දේ. ඊළඟට ඒක තියෙනවා ශීඝ්‍රතාව. ශීඝ්‍රතාව. හරිද? ඊළඟට ඒක තියෙනවා සංනිගර්ෂණයේ න්‍යාස. සංනිගර්ෂණය. ඊළඟට න්‍යාස. හරිද? සංනිගර්ෂණයේ න්‍යාස. ලබ්බරක එක කොටස. ලබ්බු එක කොටස. ඊළඟට වීජීය බාහ. ඊළඟට ප්‍රස්ථාරක කොටස. කොටස. හරිද? මේකේ අපි මේකේ කරන්නේ. කුලක එක කොටස. ඊළඟට කුලක එක කොටස ඊළඟට ඒ දෙක අපි ප්‍රස්ථාරක කොටස පටන් ගත්තා. හරි. ඔයාලට විසඳුම් ටිකක් දෙන්නම්. ප්‍රස්ථාරක කොටසයි වීජ්‍ය භාගයි තියෙන එක වීඩියෝ එකක් මම YouTube අප්ලෝඩ් කරලා තියෙනවා. ඒකේ ලින්ක් එක මම වත් දාන්න. ඒක විනාඩි 20 ගානක වීඩියෝ එකක්. අනුන්ට සම්පූර්ණ මෙයාගේ අපැහැදිලි නැහැ. සද්දවත් නැහැ ඒක හොඳට තියෙනවා. ඒකවල මේ ඒකම කොට දාගන්න පුළුවන්. ඒ දෙක මම ඒක දාන්න description එකේ දාන්න. සාමයේ WhatsApp group එකේ දාන්න. group එකේ නැති කට්ටියක් ඉන්නවා. group එකට ඇදෙන්න පුළුවන්. හරි. ඊළඟට න්‍යාස වීඩියෝ එකක් තියෙනවා ඒකත් දෙන්න. ලබනක වීඩියෝ එකක් තියෙනවා ඒකත් දෙන්න. හරි මේවා වීඩියෝ විතරක් නෙමෙයි තියෙදි විතරක් නෙමෙයි password හදලා වගේ දෙන්න. සංනිකර්ෂණයේ ශීඝ්‍රතාවයයි ඊළඟ දවසේ පටන් ගන්න මම කරලා ඉවරකරන ගන්න. හරි ඊළඟ ඉන්න. හරිද? ඊට කලින් මම ඔයාලා බැලුවත් කරනකොට කොහොමද? එතකොට ඔයාලා ඔප්ෂන් මොනවද? මේකට විදියට කරනවා, මේකට දෙනවා, මේ දෙකම දෙනවා. මේවන් දැක්ක. මේක ඊළඟ දවසේ කරනවා. හරිද? හරි. එතකොට එහෙම තමයි වැඩේ යන්නේ. පොඩ සමාවෙන්න ඕනේ. පටන් ගන්න වෙලාවට ඊළඟ දවසේ වෙලාවට වැඩ යනවා. බදාදා group එකට paper එකක් ගන්නවා. ඒ paper එක කරන්න. ඒ paper එකට දෙන ඒවට මම group එකේ update දෙන්න. ඊළඟට කියන්න තියෙන්නේ ඔක් කඩෙත් එක්ක ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මේ තව දන්නති යාළු ඉන්නවා. මේ වැඩේ ගැන දන්නති යාළු ඉන්නවා. ඔයාලට මගේ වැඩේ සැටිස් නැහැ. හරිද? තව යාළු දෙන්නෙක් කරන්න group එකට add වෙන්න කියන්න. team එකට දෙන්න. වැඩ කරගෙන එනම් හැමෝටම ජය වේවා. අද දින වල ලැබෙන්න.